अमा वग संध्याट हत वन दिखे हरुम अलियम पेपर दिनों से बिरी लीलावती मुलतान की वड़े काटी तो आरंभ ऐति बाव ऐंधे एमी अत पेरल में सिटी मुनि दास टे हंगुने ये एक उसी पिगान कोप हैली वालन गैटरने हननी साय तब मोहत कीन बीने द आतिन पिरने में उनसुं कोपी कोपे पिले बंदवे अपेक्षावे सिटी मुनि दास गे सान सुन सिटी विले बीने बैठे गे अनपेक्षित आयरनी ये तम गे दोर खड़े තිරිංග තද කොට වාහන දෙකක් නවත්තන මහා ශබ්දයක් නිසා වෙනි. කවුද මේ පාන්දර? තනියම තමාට කියා ගනිමින් මුනිදාස වහා ඇඳෙන් බිමට පැන්නේය. එහෙත් ඊළඟ තත්පරයේ කිසියම් පිරිසක් තමගේ වටකර ඇති බබ ඔහුට දැනී ගියේය. කවුද දෙයනේ? ඒ මුනිදාසට ඉබේටම කියවුණු වචන පෙළයි. අපි පොලිසියෙන් දොර ඇරපල්ලා. ඒ මහා ගෝරනාඩුවෙන් සන්සුන් පරිසරේ බිඳී ගියේය. මුලතන්ගේ සිට ලීලාවතීද ඒ අනපේක්ෂිත මහා ශබ්දයෙන් වෙවුලා ගියාය. පොලිසියෙන් කඩාපනින්න අපි කරපු වරදක් නැහැ නේද එහෙනේ? ලීලාවතීට ඒ ටික කියුනේ ඉබේටමය. ඒක තීරණය කරන්නේ අපි ඇරපල්ලෙක්මන්ට. ඒ නියෝගය නිමවීමත් පළමු महा हंडक नगमीन मुनिदास के गिदर महादर विवर उनेय गेट एतल वीमर तिबन देवन दोर वसा दममीन लीलावती मुनिदासत गेतरोट दिव गियोय में काल गोट्टी निसा पिपदन ओनगे दरु दिदना कामरेट दिव कोस एंदे अट संगुनोय अविदरुग गे पाप हरीन विवर उन दिवन दोर तालु कर देमु हात अट देनिक मेद सालेट खड़ा पैन्नोय අට දෙනෙක් පමණ වූ පිරිසේ සෑම දෙනෙකුගේම පාහේ අත්වල විවිධාකාර ආයුධ රැඳී තිබුණි. කෝතොපේ පුත්තු පිරිසේ සිටි එකෙක් මුනිදාසගෙන් විමසා සිටියේ සිය අතේ වූ තුවක්කුව එල්ල කරමිනි. මම ග්‍රවුන් නිලධාරීවරයා. මම බොරු කියන්නේ නැහැ මහත්තයෝ. ගෙදර ඉන්න වයස 15 පුංචි එකා විතරයි. ලොක්ක රත්නපුර ඉඳන් ඉගෙන ගන්නවා. මුනිදාස අකුරක් නැර සැබෑ බසක්ම කියවේය. එහෙමද එහෙනම් ගෙදරින් එක හොයාපල්ලා කෙනෙකුගේ අකාරුණික විධාන වහා ඉටු කරමින් කීප දෙනෙක් ගේ පුරා සෝදිසි කරන්න පටන් ගත්හ දුවත් පුතාත් සැඟවුණු කාමරේ පිරික්සීමට සූදානම් වෙද්දී ලීලාවතීට හැනුම් යාගෙන ආවේය ගත ඌයේ තත්පර ගණනාවකි කඳුළු පෙරමින් හාඬමින් සිටි පුංචි පුතු සුසිල් කුමාර් අතකින් ඇදගෙන සාලයට ආ එකෙකු ජයග්‍රාහී බැල්මින් වටපිට බැලුවේය. මෙන්න මිනිහා කාමරේ ඇඳ යට හිටියේ. කළු ඇඳුමින් සැරසී සිටි මෙරියාගේ දිස් ඌයේ බියකරු පෙනුමකි. ඒ දසුන දකිත්ම ලීලාවතීගේ පපුව පැලෙන්නට ආවේය. දෙයියනේ මේ නොදරුව ඇයි මේ ඇදන් යන්නේ? මොකද දෙයියනේ මේ ලීලාවතී විලාප නගුවාය. ඊයේ රාත්‍රියේ කඩදාස ෆැක්ටරියේ ගිනි තියලා උඹලා දන්නවද? එකෙක් ඒ ප්‍රශ්නේ නගුවේ පොළවේ අඩි හප්පා හරිමිනි. උඹලගේ පුතු කඩදාස කම්බලට ගිනි තිප්පද? ඊළඟ ප්‍රශ්නේ කෙලින්ම මොනිදාස වෙත යමුණේය. ඇයි මහත්තයෝ මේ අහස පොහොර නූල්න අපරාධ කතන්දර කියන්නේ? අනික මම ග්‍රාමවල ධාරිවරයෙක්. මම හොඳ රජයේ සේවකයෙක්. මොනිදාස ගිහන්න ඉකියෙන් පරිවිය ගියේය. ඒ තමුසෙ මේ පුතු තව කෑ ගැහුවොත් මේකෙන් අනිනවා. කට පරිස්සම් කරගනි. දිලිසෙන තීනු පිහියක් මොනිදාසගේ පපුවට තියා තර්ජනය කළ මැරයෙක් සොසිල් කුමාරගේ අතකින් ඇදගෙන විදුරට බැස්සේය. අනේ අම්මේ මාව බේරගන්න. සොසිල් කුමාර අම්මා තාත්තා දෙස බලමින් මරහන දෙද්දී මහදුරෙන් විදුරට ඇදී ගියේ වියලි පරණ ලාවක් මිනි. එකෙනෙහිම වාගේ පිරිසේ සිටි කෙනෙකු විසින් පෝටිකෝවේ දැල්වෙමින් තිබූ විදුලි පහන බිඳ දැමුවෙන් මුළු පරිසරයම තවත් පැතිරී පැවතුනේ ඝන අඳුරේය. විදුලි පහන නිමෙද්දීම වාගේ ලීලාවතී දුටුවේ විදුලි කොනක නවතා තිබූ රතුපාට වාහනයට එහායින් තිබූ සුදුපාට වාහනයට සුසිල් කුමාර පුතා ඇද දමා ගන්නාම් පවකි. මගේ දරුව ගෙනියන්න එපා. එසේ මරහන නගමින්ම ලීලාවතී විදුරට පැන්නාය. මොහතකින් ඇගේ දෙපා අප්‍රාණිකව ගිය අතර වේදනාවෙන් මුසපත් වූ ඕතම විදුලේ විම් පෙරලි පෙරලි හඬා වැටෙනට වූවාය. ෂණේන් පණ ගැනුණු වාහන දෙක ඇඹිලි පිටියේ පැත්තට ඉගිලුණේය.
අවුල්ලු හිසකසින් හා තවමත් නිදි ඇඳෙමින් සිටි ලීලාවති පපුවට ගසා ගනිමින් මර හඬ තැළුවාය. වටපිට කිවල එකා දෙන්නා විදුරට දිව ආ නමුත් ගොළුවන් බිහිරන්මින් සිටියා විනා ඉන් එහාට ප්‍රතිචාරයක් ඔවුන් කෙරින් පළ වූයේ නැත. එතා පෙරති භීෂණකාරී වටපිටාව විසින් කිසිවකු තව කෙනෙකු වෙනුවෙන් කරදරයකට පත්වීමට සූදානම් නොවීම ඊට හේතුවයි. දෛවයේ වාසනාවකට මින් ඒ මොහොතේ කුට්ටිකල පැත්තේ සිටි පැමිණි යතුරුපැදිකරුවෙකු සිය යතුරුපැදිය තිරිංග අල්ලා නතර කළේ එතන පෙරති මහා කලබලය නිසාය. බිම පෙරලි පෙරලි පපුවට දෑතින් ගසා ගනිමින් හඬන කාන්තාව දෙස බැලූ යතුරුපැදිකරුවා සිය කටහඬ අවදි කළේය. ඇයි නෝන මුකුත් කරදරයක්ද? ඒ කාරුණික පුද්ගලයාගේ ඇඹතීම ලීලාවතී හට නව පණක් කින දුන්නේය. අනේ මල්ලි, අර ඈතන වාහනවලින් මගේ දරුව පැහැරගෙන ගියා. ලීලාවතී සිය දුක කියා පෑවාය. අක්ක නගින්න, අපි පස්සෙන් පන්නමු. නාඳුනන මිනිසාගේ වචන වලින් නව ප්‍රබෝධයක් ලැබූ ලීලාවතී යතුරු පැදියර නැග්ගාය. ඇඟේ තිබුරේ නිදි ඇඳුම අවුල්ලු විසකිස් මෙන්ම මේ නාඳුනන පිරිමියෙකුගේ ඇරියුමක් ද යන්න පවා ඇයට අමතකව තිබින. අනේ අපි ඉක්මනට යමු මල්ලියේ. දැම්මගියොත් දරුවා ගෙනින් තනවත් බලා ගන්න පුළුවන්. සිය සැමියා මුනිදාසගේ කිසිදු අවසරයක් හෝ අනුබලයක් කොන ලැබු නමුදු ලීලාවතී දරු සෙනෙහස විසින් මේ මොහොතේ අමුතුම හැඟෑනීක බවට පත් කරනු ලැබින. ඇඹිලි පිටි ඔරලෝසු කණුව ළඟට පැමිණි අතරපැදිය එතන නතර කර නාඳුනන පුත්කලයා බෙහෙවින් දුක් මුසු සිතින් ලීලාවතී කෙරෙහි සමුගත්තේය. අක්කේ, දැන් ටිකෙන් ටික එළිය වැටිගෙන එනවනේ. මම මෙතනින් යන්නේ ගොඩකොල පැත්තට. අක්ක අඬන්න එපා, දරුවා ලැබේවි. එහෙනම්ම යන්න. මල්ලි උඹට බොහොම පිං. වාහන දෙක ගිය සෙවන පැත්තට. මං ඒ බොමේ දෑසුලිම දැක්කනවේ. ලීලාවතීගේ දුවත් පපුවදට එක්ුණේය. අමුතා තමා කෙරින් මදින් මද ඈත් වෙනතුරු බලා සිටි ඕතුමෝ සිතට දිලි වැඩුවාය. ඔරලෝසු කණුව ළඟින් තියෙන පාරේ සිවන කඳුර ඇති ඉසව්වට ඇගේ පා එස උනේය. පෙරවරු 6 ඇතිය පමණ වන විට ඈ සිවන දොරකඩට පැමිණ සිටියාය. මොහොතකට පෙර ගෙට පැන දරුවා බැහැරගෙන ගිය වාහන දෙක කඳුර වත්තේ නතර කර තිබුණු ඈ දිටුවාය. අවි අත දරෝ සෙබලකු දෙදෙනකු කඳුර විම හරහා යන එන හැටිත් දොරකඩ තව සෙබලකු සිරනා සැටිත් ඇය නිරීක්ෂණය කළාය. ලීලාවතීගේ සිතේ මෙතෙක් පැවති එඩිතර බව මේ වන විට බින්දුවට බැස තිබුණි. මම වගේ කෑණියෙක් කොහොමද මේ ඇඳුම පිටින් හමුදා කඳුරට යන්නේ? දෙයියනේ, මගේ දරුවා මේක ඇතුලේ කියලා දැනගන්න ලැබුණ එක විතරක් මට විශ්වාසයි. ඔව්, මට මගේ ඇස් විශ්වාසයි. අර රතු පාටයි සුදු පාටයි වාහන දෙකම තමයි. ඔව් ඉතින් දැන් ඔහේ දැනගත්තද? ඔව්, මං දරුවා නම් දැක්කේ නෑ තමයි. ඒ වුණාට දරුවා රංගේ වාහන දෙකම නතර කරලා තියෙනවා. මගේ මේ ඇස් දෙකෙන් හොඳටම දැක්කා. ඔව්, ඇස් දෙක පල්ලා. ලීලාවතී පපුවට ගසා ගනිමින් කේවාය. කොහෙද තිබුණේ? ඒ වන විට මුනිදාසගේ සොරේ සංසුන්ව තිබුණි. අර මිනිමරු සෙවන කඳුරේ උන් මගේ දරුවත් ඒ අපායට ගෙනහින්. මට මේ ඇඳුම් පිටින් නිතරට යන හයියක් තිබුණේ නෑ. මං අන්තිමේ තැන බලාගෙන අපිට හැරුණා. ලීලාවතී දෝතින් මුණ වසාගෙන වැළපුණාය. හරි, දැන් ඉතින් අපි දරුවා එන තැන දන්නවනේ. මං යන්නම් පුතාලේ ලොකුස හම්බ වෙන්න. ඔක්කොම ඉස්සර පොලිසියට මෙමෙයි ලක් කරන්න ඕන. මුනිදාස ඒ ටික කියමින්ම ඇඹිලි පිටියන්නට ලකල හැස්ති විය. මමත් කුරුවිට නංගිලා ගෙදර යන්නම්. මුන් ලොකු පුතාටත් මොකුත් කරදරයක් කළොත්? ලීලාවතීගේ හිතට තවත් බියක් ඇතුළු වෙමින් තිබුණු බව මුනිදාසට වහම වැටුණේය. ඔයාගේ සැකේ හරි, මං ඒකට එකඟයි. ඒත් අපි මෙතන ප්‍රශ්න ටිකක් ලියාගෙන ඉදිමු. ඔව්, මං පොලිසියත් ගිහින් ඉස්කෝලටත් ගිහින් එන්නම්. මුනිදාස මිතුරට බැස්සේසේ කියමිනි. ඔහු සිය යතුරු පැදීර නැගී සිතවිල්ලේම ඇඹිලි පිටි පොලිසියට ගියේය. ඔහු වාචිකව කරනු ලැබූ පැමිණිලට සවන් දෙමා සිටි පොලිස් නිලධාරීන් මහත් උදාසීන අයුරින් කටයුතු කරන අන්දම මුනිදාසට හිතට ඇල්ලුවේ නැත.
මුකුත් වරදක් නොකර ගෙදර නිදා හිටපු අවුරුදු 15ක ළමයෙකුව මෙහෙම වදකාගාරයක හිර කරගෙන ප්‍රශ්න කරන්නේ නීති විරෝධී විදිහට මට මේ ගැන පෙමිනිල්ලක් කරන්න ඕන මොනිදාස සිය ඉල්ලීම පොලිසියට ඉදිරිපත් කළේ නීතිගරුක පුරවැසියෙකු වශයෙන් මොනිදාස මහත්මයා ග්‍රාම නිලධාරී කෙනෙකු වශයෙන් අපි ඔයාව හොඳටම දන්නවා ආද රටේ තත්ත්වයේ හැටියට මේ වගේ වෙලාවට අපිත් අසරණයි හමුදාවකට විරුද්ධව කරන පැමිණිල්ල අපිට බාර ගන්න බෑ මොනිදාස මහත්තයාට තේරෙනවා ඇති අපි කියන මේ දේවල් පොලිස් නිලධාරීන් මොනිදාසගේ පැමිණිල්ල ලියා ගැනීම ප්‍රතික්ෂේප කළේ එසේ කියමිනි ඇයි මහත්තයෝ අපි මේ අවනඩු හිනම් කාටද කියන්නේ මොනිදාස මින් පෙර කවදාවත් අසරණ නොව තරමට අන්තියටම අසරණව ගියේය පොලිස් නිලධාරීන් මූණට මූණ බලාගත් විනා කිසිත් තෙපුළු වී නැත හමුදාමයි කිව්වට කළුවැඳගත්තු මෙරුව තමයි හුඟක් හිටියේ ඉතින් අපි මේව කාටද කියන්නේ මොනිදාස පොලිස් නිලධාරීන්ට ඇසෙන ලෙස කියා සිටියත් කිසිවෙකුත් ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වූයින් හෙතෙම පොලිසියෙන් පිටතට ආවේය තමා ජීවිතයේ කිසිම දිනක අත් නොවිඳි අසරණකමකින් වෙලි ඇතිවව හැඟුණු හේයින් හෙතෙම සිටවිල්ලියම පාරට බැස්සේය ඕ ඉස්කෝලේ ලොක්ක හමු වෙලා බලමු ඔහු ඒ ටික කියාගත්තේ තමාටමය ඇඹිලි පිටියේ මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පති හමුවන මොනිදාස තමාගේ පුතා එදින උදෑසන පැහැරගෙනගේ විස්තරය ඔහුට කියා සිටියේය මොනිදාස කියු සියල්ල විදුහල්පති සාවධානව අසා සිටියේය අනතුරුව සේ දකුණත දුරකතනයේ මත තබා තිබූ ඔහු මොනිදාසගේ මූණ බැලුවේය අපි කොයිකටත් සෙවණින් අහලා බලමු හොඳයි මොනිදාස හිස නමා සිය එකඟතාවය පළ කළේය දුරකතනයෙන් එන පිළිතුරු වලට හිස සලසලා ඇහුම් ගන් දුන් විදුහල්පති සිය කටහඬ අවදි කළේය දරුව සෙවණ ඉන්නවා මහත්තයා දවස් දෙක තුනකින් ඉතල ප්‍රශ්න කරලා එවාවේ සමහර විට කොයිකටත් ඔහෙ ගිහින් කැප්ටන් නෑපව හම් වෙලා ප්‍රශ්න කතා කරලා බලන්න විදුහල්පති ඒ ටික කියවේ මොනිදාසගේ මූණ දිස එක එල්ලේ නොබලමිනි හොඳයි සර් බොහොම ස්තුතියි නැගී එන වේදනාව හදවත පත්ලෙම සංගවාගත් මොනිදාස සමුගත්තේ එසේ කියෙමිනි දහසක් සිටවිලි අතර දෙවටමින් මොනිදාස ගෙදර ආවේ වෙන කරන්නට දෙයක් නැතිකම නිසාය අපි යමු කැප්ටන් නෑපව හම්බ වෙන්න බිරිඳ හා එකඟතාවක් ඇති කරගත් මොනිදාස සිය බිරිඳ සමග මහවැලි කඳවුර බලා ගියේය ඒ කැප්ටන් ඈපා මොණ ගැසීම පිණිසය මහවැලි කඳවුරේ ගීටු අසර නැඳී සිටි ඕනගේ නෙතට හසු උනේ එහි කොරිඩෝවේ එහාට මෙහාට ඇවිදිමින් සිටි හමුදා නිලධාරියෙකුගේ රූපයකි තම දරුවව පැහැරගෙන යාමට පැමිණි කළු ඇඳුම් ඇඟලා පිරිස අතර සිවිල් ඇඳුමේ සැරසී සිටි පුද්ගලයා මොහොම බව මොනිදාස යුවලට හොඳටම සහතිකය ඒත් ඒ බව නොහඟවා ඔහු නිලධාරිය හම්මුවට ගියෝය කරුණාකරලා අපට කැප්ටන් නෑපව හම්මුවෙන් ඉඩක් ලබා දෙන්න සර් මොනිදාසගේ හඬ බය ආදිය වෙනදා ග්‍රාම නිලධාරීවරයෙකු හැටියට මහත් අභිමානයෙන් යුතුව සීකුද මහත් රාජකාරී කටයුතු වල නියලුණු මොහු අද අසරණ අහිංසක බයාදු පුද්ගලයෙකු බවට පත්ව තිබින කැප්ටන් නේපෝ එයා හමුවෙන් තියෙන ඕමනාව මොකද්ද ඒ මම තමයි කොරිඩෝවේ ඇවිදින් සිටි පුද්ගලයා මොනිදාස හා බිනන්දිස මාරුන් මාරුන් විමසමින් ඇස යොමු කරමින් විමසා සිටියේය අද උදේ සර් අපේ ගෙට කළු ඇඳගත්තු කට්ටියක් ගෙට පැන්නා ඒ අතර අපි අඳුරන නිලධාරීනොත් හිටියා සිවන කඳුරේම තමයි ආවේ ඒ ආපු වාහනත් අපි හඳුනගත්තා ඒගොල්ල අපේ පොංචි පුතාව පැහැරගත්තා මොනිදාස ඒ ටික කීවේ හිතර දිලි වඩාගෙනය ඒ තම අත්මිදී දුක් දෝමනස්යන්ගේ පරම සත්‍යයයි ඔහු අකුරක් නැර එම නිලධාරියා වෙත ප්‍රකාශ කළේය අපි නම් ඔය කියන ගමන ගියේ නැහැ අපි ඔය ගැන මුකුත්ම දන්නේ නැහැ කොයික වෙතත් හෙට උදේ 7ට මෙහාට එන්න බලන්න තමා කපිතාන් ඈපායයි හඳුන්වා දුන් පුද්ගලයා පවසන වචනවලට අභියෝග කළ නොහැකි තන මොනිදාස පසුබා ගියේය පසුදා වනතුරු දවස ගිවා ගැනීමේ අසීරුවෙන් පිරුණු මොනිදාස හා ලීලාවතීට එදා රාත්‍රියේ හරිහැර නිින්දක් පවා නොවිය
කොයිකටත් හිට උදේ හතට හරියට මෙතන ඉඳිමු නැත්නම් ඒකත් අපිට අවාසියට ජීවි ඒ බඳුකතාවකට පෙමිනි මුනු දාස යුවල පාන්දරින්ම ගේන් පිටත්ව ගියහ උදෑසන 7ට පෙර යුවල මහවැලි කඳවුර ළඟට කිට්ටු කර නමුදු කඳවුර ඇතුළු වීමටවත් ඔවුන්ට කිසිවෙකුගෙන් අවසරයක් ලැබුණේ නැත අපිට හරියට 7ට එන්න කිව්වා ඈපසර් මොනිදාස කඳවුර රැකවලක ළඟට කිට්ටු කර යාප්පෙන් කියා සිටියේය ඔහේ කවුද ඔහේට කිව්වට විතරක් මදි කෝ අපිට මුකුත් කියලා නැහෙනේ කවුරුත් එවන්න කියලා රැකවලාගේ වචන අසා මොනිදාස අන්දුන් කොන්දුන් විය ඒක අපි දන්නේ නැහැ සර් අපි කැප්ටන් සර්ව අන්න අතනදී හම්බ වෙලා කතා කළා අපිට අද උදේ 7ට එන්න කිව්වා මෙතෙක් වේලා නිශ්ශබ්දව සිටි ලීලාවතියද කටහැරියාය අපිට ඇතුළෙන් කීවොත් යන්න දෙන්නම් ඒ වචන ටික කිව්සේ බලා පුළුට මූණක් මවාගෙන ඉවත බලා ගත්තේය සියලු පැතුම් සුණු විසින වූ කලකමින් මොනිදාස අසරණ විය ඔහුගේ දෙතොල් වෙවුළු වේය කර කියාගත හැකි කිසිවක් නොවූ තැන මොනිදාස සහ බිරිඳ එකඟතාවයකට පැමිණියේය ඒ කඳවුර අසල ගස් සෙවණට වී කපිතානවරයාගේ රුව ඇස ගැටෙන මොහොතක් උදා වනතුරු රැඳී සිටීමය කමක් නැහැ අපේ ලේ වෙනුවෙන් මීට වඩා කැපකිරීමක් උනත් කරන්න හිතේ ශක්තිය ඇති කරගන්න දැන් ඔය කඳුර පිහගන්න බිරඳගේ වේදනාව මදක්ව අඩු කරනු අටියෙන් මොනිදාස අමාරුවෙන් වචන කීපයක් ගලපා ගත්තේය ඉතින් ඔය ඔයාගේ අසලත් කඳුළු පිළිලානේ සාරි පොටින් net සංගවමින් ඊලාවති පවසන වදන්නේ සූ පරිදි සිටින්නට උත්සාහ කළ මොනිදාස ඈත මෑත බැලුවේය උදේ කෝපි උගරක් බී පාරට පෙමිනි මොනිදාස හා ලීලාවති සවස තුන පමණ වනතුරු වතුර පොදක් හොනොළඹ ඇස් දෙක විතර නොගෙන මහවැලි කඳුර දිසම බලා සිටියේහ එහෙත් කපිතාන් ඈපාතියා ඔහුගේ සිවන් ඇල්ලක් හෝ ඕනගේ ඇස ගැටුනේ නැත ගොඩකරයෙන් hama එන ශීතල සුළං රැලි නිසා සිය ගතේ ගිලිගන පිපී යන ලීලාවතිට දැනුනේය මෙතෙක් වේලා පැවති ගිනියම් අවව අහසේ රොක්කන අඳුරු බලාවන් නිසා මදක් සමනේ වෙමින් තිබින එක දෙක හැරෙන වෙහි බිඳු පරිසරයේ ඉක්මනින් විනාශ කරමින් තිබින වහින්න වගේ මොකද කරන්නේ මොනිදාස බින දෙස බැලුවේ ඒ ප්‍රශ්නෙට හිත යට තද කරගෙනය වහින තරමක් වැස්සාවේ මුරුගසන් වර්ෂාවක් වැස්සත් මරණන් දැන් ගානක් නිම්මක් නැහැ ලීලාවති තම සැමියා කටින් නොකිය නමුත් හිතෙන් හිතූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ඉවෙන් මෙනි වැහිවිඳු 1 2 3 4 වී සට සට ගා වැස්ස වැඩි වෙත්ම අඹු සැමියෝ අසරණම ගියහ වැස්ස කිමෙන් වැඩි වෙද්දී ඔහු මෙසේ වේලා පිරු පාරමිතාව අත් නොහැර කඳ උරේ කොරිඩෝ දෙස ගමන් කළෝය වැස්ස කිමෙන් කිමෙන් වැඩි වෙද්දී ඔහු මෙතෙක් කියලා පිරු පාරමිතාව අත් නොහැර කඳ උරේ කොරිඩෝ දෙස නිත්‍යමා සිටියහ ඔය දෙන්න උදේ පාන්දර ඉඳලා නේද ඔතන ඉන්නේ දැන් හතරමාරත් වෙලා එන්න ඇතුළට ඇතුළට වෙලා වැස්ස පොඩ්ඩක් තුරල් වෙනකල් ඉන්න කාගේද කාරුණික කටහඬක් මොනිදාස සහ ලීලාවති පීවිලුවට අද දෙමුවෝය අපි ඉන්නේ ආපස්සම හමු වෙන්න බොහොම ස්තුතියි අදහාගතුණු හැගේ අනුකම්පාවකින් පුදුමයටපත් වූ මොනිදාස බින්න සමග ලද අවසරයෙන් කඳුරට පැනගත්තේය අනේ අපි ආපස්ස ළඟට එක්කන් යන්න පුතාට බුදුම ලැබෙනවා ලීලාවති බටයාගේ දෑස්වල කිමුදුනේ දොහොත් එක්කර නමස්කාර කරගෙනය බටයාගේ දෑසේ කරුණාව දෝරකලා යන්නක් මෙන් ලීලාවතිර දනුනේය ඒ සිතවිල්ල හරියටම හරි ගියේය එන්න මෙතනින් අන්න සර්ර කාමරේ ඉන්නවා සෙබලා මොනිදාස යූල කාමරයට යමු කලේය ඒ කාමරයේ තිබූ මේසයක් අසල වාඩි වී ඈ පාසර් කිසියම් කාර්යයක නිරත සිටියේය ඔවුන් දෙදෙනා එහි පිවිසෙත්ම හේ හිස ඔසවා බැලීය ආ ඔහෙලාවද ආයක හොඳයි ඕගොල්ලන්ගේ දරුවෝ අපි ළඟ ඉන්නවා අපිට ඔහෙලාගේ ලොකු පුතක් තෝන කපිතාන් ඈපාගේ දෑස්වල කිසිදු කරුණාවක් ගෑවිලා තිබුණේ නැත එයි සර් අපේ ළමයා පස්සේ මෙච්චර පන්නන්නේ ඒ ළමයා මොකද කරපු වැරද්ද මොනිදාස හිතර දිදිගෙන විමසා සිටියේය ඒගොල්ලන්ගේ විදුහල්පති අපිට දීලා තියෙනවා නම් ලයිස්තුවක් ඒක නම් තිර ළමයි ලොකු පොඩි ભેදයක් නැතුව අපිට ගන්න වෙනවා ඒක කාටවත් වළක්වන්න බෑ තේරුණාද ඔයාලගේ ලොකු ළමයා තාම ඉන්නේ කුරුවිට නේද
එයාවත් අපිට ගෙනත් බාර දෙන්න ඕන. එහෙම නැත්නම් අපිට සිදු වෙනවා ඒ ගිහින් හරි එයාව අරගන්න. කපිතාන්ගේ මුහුණ තවත් බැරෑරුම් විය. මේක සෙල්ලමක් නෙමෙයි. අපි කරන්න අපේ රාජකාරිය. ඔහු මුනිදාසගේ හදවත විනිවිද යන බැල්මක් හෙලා තම අදහස නොසඟවා හිලිකලේය. තවත් කියන්නට වචන නැති කලකෙමින් මුනිදාසත් ලීලාවතිත් පසුබාගියෝය. කපිතාන් වරයා යලිත් මේසේ තිබූ ලීවිලි වලට අවධානය යොමු කරගත්තේය. විනාඩි 3-4ක්ම සෙල්ලිපිමින් එතනම රැඳී සිටි මුනිදාස යවල පස්සෙන් පස්සට යමින් කාමරය දුර ළඟටම තල්ලු වී ගියෝය. සිතිවිල්ලෙන් බරව මහවැලි කඳවුරින් පිටතට යනතුරු දෙදෙනාගේ මුවින් වචන මාත්‍රයක් හෝ පිට වුණේ නැත. සීල අපේක්ෂා සූන්නු දෙදෙනාට කලෙවුතු කිසිම දෙයක් සිතට නැගුවේ නැත. ඈපාගේ මූණේ තිබුණ අපුරු පෙනුම ලීලාවතීගේ හදවත කම්පණයට පත් කර තිබින. ඈපා කිව්වක් මෙන් කුරුවිට ගොස් සීලෝගේ පුතා සුසන්ත පැහැරගෙන එනු ඇති බවට ලීලාවතීගේ හද තුළ ගැඹුරු බියකරු සිතවිල්ලක් ජනිත වෙමින් තිබින. හෙට පාන්දරෙම මං කුරුවිට යන්නම්. උන් කිව්වත් වගේ ලොක්කව පැහැර ගනීවි. දෙයියනේ උන් මගේ ඇස් දෙකම උදුරා ගනීවි. එදා මුළු රෑම ලීලාවතී හඬාරුනේ උසලාගත නොහැකි දරු සෙනෙහසකිනි. ඔව් මටත් හිතෙනවා කොයිකටත් අපි ඒ වැඩේවත් වළක්වන්න උත්සාහ කරමු. මොනිදාසගේ අසරණ ශෝකානුකූල පෙනුම ලීලාවතීගේ හිත තවත් සසල කළේය. ලීලාවතී කුරුවිට නංගිගේ ගෙදරට ගොඩ වැතුනේ හඬාටමිනි. පුතේ උන් මල්ලිව අරන් ගියා. බේරගන්න අපි කරපු දේවල් ඔක්කොම අතුර ගියා. ලොකු පුතා සුසන්ත බදාගෙන ලීලාවතී දරු සුවින් පැලපුණාය. පුතේ ඔයත් මෙතනින් කොහාටද මාරු වෙන්න ඕන? මම්මගේ පුතාට තියෙන ආදරයටයි මෙහෙම කියන්නේ. ලීලාවතී සිය ලොකු පුතාගේ උරහිසේ සිය හිස රඳවාගෙන හනන්නට වූවාය. ඔව් කැප්ටන් නෑපා කුරුවිට එනවා කිව්වා. ඒක ඉරහඳ වගේ ඇත්ත. ඒකා මගේ දරුවා උදුරා ගනීවි. මට මගේ ඇස් දෙකම නැති වේවි. ලීලාවතී සිය කතාව ඌණ පූර්ණේ කළාය. අම්මේ අපි මොකටද හැංගින්නේ? එයාලා මල්ලිව ගත්තනම් මමත් යන්නම්. අපි හමුදාවට උදව් කරලා තියෙනවා. ඕනා නම් මේගොල්ලෝ ප්‍රශ්න කරાવી. අපි වැරදිකාරු නෙමෙයි කියලා තේරුණාම අපි වාපහු එවා වියම්මේ. ලොකු පුතා මේ ප්‍රශ්නේ දෙස ගැඹුරෙන් නොබලන බව ලීලාවතීට දැනුනේ. පුතේ ඔයා හිතන තරම් මේ ප්‍රශ්නේ ලේසි පහසු නැහැ. විදුහල්පති දීපු ලයිස්තුවකට කියලා අහිංසකයෝ ඔක්කොම අල්ලනවා. උන්ට මිනිස්සුන්ගේ වරදක් තියෙන්නේ මොන නැහැ. උන් වැරදි මමාවේ. මට බය හිතෙනවා පුතේ. උන් මල්ලිව අපිට එහෙට පෙන්වෙවත් නැහැ. අපි අසරණයි. අපිට මේ දුක කියන කෙනෙක් නීවිර නෑ මගේ පුතේ. අම්මාගේ යාදින්න පුතාගේ හදවත පැහැරුවේය. ඒගොල්ලන් පහුවෙලා හරි මල්ලේ වාවේ. අපි වැරදි කරපු ළමයි නෙමේනේ අම්මේ. ඇත්තටම හමුදාවට අපි අල්ලගන්න උවමනාවක් නෑ. මේවා ඔක්කොම ලොකු සර් අපි බය කරන කරන වැඩ. එයාට තමයි ඕන කොල්ලන් හමුදාවට අල්ලා දෙන්න. සුසන්ත තමාගේ සිතර නැගෙන අදහස් ප්‍රකාශ කළේ අම්මාගේ හිත හැදීමටය. ඒත් පුතා කියන වචන අසා සිටින විට ලීලාවතියට යමක් මතක් වුණේය. පුතා කියනකොට තමයි මට මතක් වුණේ. දවසක් මල්ලි කිව්වා ප්‍රින්සිපල් ඉල්ලනවා කියලා ලොකු අය කෙනෙක් අපේ ගෙදර ඇඩ්‍රස් එක ඉල්ලගත්ත කියලා. ඒ මොකටද? සුසන්තගේ දැස් ලොකු උනේ පුදුමයෙන් මිනි. ඒක තමයි ඒ ළමයා කියලා තියෙන වෙන දෙයක්. මල්ලිට ශිෂ්‍යනායකමක් දෙන්න ඕන නිසා ඒක ඉල්ලුවා කියලා. ඒත් පුංචි මුණත් මල්ලිගේ විශ්වාස කළේ නෑ පුතේ. මල්ලිකුව ලිපිනේ ඉල්ලගෙන ප්‍රින්සිපල් අපුවත් හමුදාවටත් අල්ලා දෙයිද දන්නේ නෑ කියලා. ලීලාවතීගේ නංගි ගැහැමින් සිටියා විනා කට ඇරියේ නැත. අක්කා කියන භයානක කියුම් ඇය අසා සිටියේ ලොකු කරගත් දැස් ඇතිවය. අනේ පුතේ අවුරුදු 15ක පුංචි දරුවෙක් වුණත් හමුදාව සල්ලකන්නේ මහා මිනිමරුවෙකුට. එහෙම නැත්තම් පල් හොරෙකුට වගේ. මට මේ දුක උහුලගන්න බෑ පුතේ. ලීලාවතී ලොකු පුතාගේ හිස අල්ලා සිඹාය. අම්මා බය වෙන්න එපා. ඒගොල්ලෝ මල්ලිය ප්‍රශ්න කරලා එවාවේ. අපි දැනට මල්ලි ගැන බලමු. අම්මා තරම් දුරදික සුසන්ත සිටුවේ නැත. තමා නිවැරදි අයකු නිසා යම් පීඩාවක් තමාට ඇති නොවනු ඇතැයි ඕ සිතා සිටින බව අම්මාට වැටහී තිබුණි. පුතා මේක මහ භයානක කාලයක්. අපි පුතා උන්ට ගෙනල්ල බාර නොදුන්නොත් උන් කුරුවිට ඇවිල්ලා පුතාව අරගන්නවා කියලා අපි මූණටම කිව්වා. කොයික වෙතත් පුතා පරිස්සම් වෙන්න ඕන. සුසන්ත
अम्मा के दीपा वैंद समगानी देरी लावती किया सिटिया ये सुसंत के मोहन लोग बीए के से आवक ऐंधी गिए अम्मा अंतिम ने क्यों वचन असास इटने काले ये इतने नाम में आपे कोहे किया ले आने द आपे निर्दोष आए एक वितरा आपे दानने आपे मराद अम्मा तपेर किया न तीन निच्छराई सुसंत के सूर्य पैवती काले किरी मंद बीए द शोके दियान ඒ සියලු දේ ඒ සොරේ කැප්ප තිබුණේ නංගි පුතා හොඳට බලා ගනි අවෙලාවේ කොහෙවත් ගේන පිටි යවන්න එපා බස් පාරට වැටෙනතුරු පසුපසින් පැමිණි නංගි කනට කර රහසින් කිව් ලීලාවතී ගෙදර ගියාය දෙයිනි ලොකු පුතා මේ ප්‍රශ්න බලපතලකම අටහාගෙන නැහැ කොහේ හරි හැංගගෙන කිව්වට ඒකත් ගණන් ගන්නෑ එක දරුවෙකුත් හොර වරන් කියන වගේ තියෙන වෙලාවක මම් මෙන්දුක කොහොමද බාව ගන්නෙ लीलावती दिन तुन हदर वतावाक मे मंत्र जपकलाय ओयागे ओलू नरक वेवी एपा ओनाट वडा ओगेन हितन्न अपि करन्न पुलुवन हेमद्याक्म करमु मे विलावे ओया ओलू किलिन तियागेन इन्न ओन नत्तम मं कोहोन तन्नी मे प्रश्नोंट मुहुण देन्ने बिरिंदगे सित सनसन्नट मुनिदास नुगत उत्साहयक नत नोयंबर मस 11 वनदा सिट कंदर सहयोग सिट लीलावती දවසේ වැඩි හරියක් ගත කළේ ඉස්තෝපුවට වී පාර දෙස බලාගෙන සිටීමිනි ඒ කොයි මොහොතක හෝ තම පුංචි පුතා තමා හමුවර දිවගෙන එනු ඇත යන තද බල විශ්වාසයේනි මහ විශාල ගසෙන් සිවන උණු ලොකු මිදුල වෙනදාට අතුපතුගා ලස්සනට තියානට උනන්දු වූ ඇය කෙරෙන් දැන් ඒ උනන්දු වූ බලා ගොසිනි ගස් වලින් වැටුණු කොළ වලින් හැඩි වුණු වත්ත පිටිය කනාට වූ ගස් ඇති මල් පාත්ති ඒ සියල් ලීලාවතීගේ පෞලී කඩා වැටීම සංකේතවත් කළේය නෝනා උහමඳුල හරියනවයි බේස් අපු අරින්න දවසේ වැඩ ටික කරගන්න ඒ අතර අපි දරුවා බේරගන්න උදයක් කල්පනා කරමු ගෙදරට පැමිණි අසල්වාසී හිතවතුන්ගේ කාරුණික අවවාදයේ එසේ විය එහෙත් ඒපා ලීලාවතට රිසුම් නොදන්නේය දිනය 1989 දෙසැම්බර් මාසේ 16 දාය लीलावती तम हितवत् ज्ञातुत लघु पुता सुसंत के दुख सिप विमसा नंगिगे कुरुट गेदरट पणिमिडिया मग बला सिटियाय गत उय दिन देखकि दिसंबर 18 दा एलियट नडत पेर अगे गेदरट दिव आवे कुरुविट सिटिन अगे नंगिकेन आ आरंचिय अगे सिहि विकल कलेय पुतागन सिवीमट ऐविसिन पिटत करहन लद अनिलहा පීසියෙන් යන තරුණ ආදි පුදුන් දෙදෙනා සමගම ඇගේ ලොකු පුතා සුසන්තද හමුදාවෙන් ගෙට කඩා පැන පැහැරගත් බව ලීලාවතී කී නංගි හඬ හඬා කියා සිටියාය තේයනේ මං ඔය ටික කල් ඇතුව කිව්වා පුතා බින්දුවක්වත් ගණන් ගත්තේ නැහැ මං අද නම් මුන් මාව මරන් කෑවත් සිවන කඳුරට ගිහිල්ලා පස්ස බලන්නේ වීරුවෙන් මිදුරට පැනගත් ලීලාවතී නතර කරන්නට කිසිවෙක් සමත් නොවූහ පොළවට इरु एलिय हारी हैटी वैटी नोतिपुन ए पांद्रचा में लीलावती पिसी एक से मगट बटुनाय समिया दियनिय नांगी हो असल रसियान सीरु दिना पारत्वमीन माउसे निहसनमती अयोम्य शक्तियन लीलावती जायगाताय पार यामें तिपुन वाहने एकट बालिन्म वागे पैनगात ओतुमो पाल्ले एक मटावाय मितवाकाल ऐतुल पैवती दुख वेदनाव වඩ වඩාත් වැඩි වී ඇගේ සිතට අයෝමය ශක්තියක් ලැබෙන වග ඇයට දැනෙමින් තිබින ඇගේ හද පෙළු දඩ වේදනාව කෝපයක් බවට පත් වූයේ ඇයට නිදනීමය දුවේ උඹට ඔළුවක් නැද්ද ඔය හමුදා කඳුර වලට යන්න ගෑණෙකුට පුළුවන්ද ගෙයින් පිටව එද්දී වැඩි හිටියකු ඇගේ අත අල්ලා කියෝ කියොම ඇයට වහාසී වුනේය ඒක ඇත්ත මං ගෑණියෙ තමයි ඒ වට මං අම්ම කෙනෙක් නොඑක්සිතවිලි අතර දෝරණේ වෙමින් ලීලාවතී පල්ලේකම සිට මහවැලි කඳුරට පයින්ම ආවාය මම් මුංගෙන් මගේ දරුවට කිල්ලලා බින් පෙරලෙනවා නෑ නෑ එහෙම නෙමෙයි දරුවෝ දෙනකන් එතන යන්නේ නෑ කියලා මුළු ලෝකෙටම එන කෑ ගහලා අඬහටනවා ඕ එක්ක උඹට මගේ දරුවෝ දේවි නැත්තම් මට වෙඩිතිල මරලා දාවි ඕ මුන් මාව මරලා දම්පුවාවේ ලීලාවතීගේ හදවතේ විවිධාකාර සිතුවිලි මැවි එකක් පරයා එකක් නව සිතුවිලි මැවි ඈ එසේ සිතුවිලි අතර සරමින් සිවන කඳවුර ළඟට ආවාය අවිදිරෝ සිවුරු රසක් සිටියේදී ඈ ඒ කිසිවක නොතකා
වහාම කඳවුර විවර රින්ගා ගත්තාය. මේ කවුද? කවුද ගෑණි උඹ? මේ ගෑන්ට පිස්සු. යකෝ මේ කම්බලමක් නෙමෙයි. සෙබළු අවි අමෝරා පසුපස පන්නද්දී ලීලාවතී පිස්සියකසේ පසු නොබලා ඉදිරියටම ගියාය. කඳවුරේ ආලින්දයටම ගොඩ වූ ඇය සෙබළුන් තමා හඹා එන බව දැනුණද ඒ නොතක ආලින්දේ කෙළවරේ සිටි නිල ඇඳුම ඇඟලා සිටි නිලධාරියා ළඟටම ගියාය. මට කැප්ටන් නෑප්පක කතා කරන්න ඕන. මෙතුවක් සිත දරා සිටි අයෝමේ ශක්තිය ක්‍රමයෙන් දීවි යන බව දැනී ලීලාවතී තන්පත් සූරෙන් කතා කළාය. ඕ මං තමයි කැප්ටන් නෑප්පා. නිකම්ම නිකං ඈපා නෙවෙයි මම ජාලිය ඈපා. මොකල් තමුගේ ඌමනාව? මේ මාම හම්බ වෙන්න. අනික මේක අම්බලමක්ද? කාවත් මායම් කරන්න නැතුව ගණන්කාරෙක් වගේ කෙලෙම මෙහෙම කඳුරකට එන්න. ඔබ හමුදා නීති දන්නවද? මන් දන්නේ ඇසර හමුදා නීතිය. ඉතින් කෝ හමුදාන් පැහැරගත්තු මගේ දරු හතර දෙනා. හතර දෙනා? කවුද? මගේ ලොක්ක සුසන්ත, අනික සුසිල් කුමාර, අනිත් දෙනා අනිලුයි පියසේනයි. අපි ගත්තේ නැහැ උඹට වැරදීමක් කියලා. කපුතානුරියා හා ලීලාවතී අතර දෙමස නිමා වුණේ කපුතානුරියා සීරු චෝදනා ප්‍රතික්ෂේප කර දමමිනි. හේ බර අඩි තබමින් ස්තෝපුවේ එහාට මෙහාට ඇවිත් දේය. පොඩි එකක් ගෙදර දීප හැරගත්තා. අනික් තුන්දෙනා කුරුවිට දෙවි පහළදී. ලීලාවතීගේ සෑම සීරු ශක්ති බිඳුවක්ම බිඳ වැටි ඇය සාමාන්‍ය තත්වයකටත් වඩා පහළ අසරණ තත්වයකට ඇද වැටුමින් සිටියාය. ඇගේ දෑස් වලින් ඒ බව මනාව දකින්නට හැකි වුණේය. ඒ අතරක් නිතුව පීල්ලකින් දිවයසෙන්නාක් මෙන් කඳුළු දහරා ගලා එන්නට වූ නිසාය. හොඳයි අපි ගත්ත කියමු. උන්ව ගන්න අපට හේතු තිබුණා. නිරධාරියාද සාමාන්‍ය මට්ටමකට පත්වෙමින් සිටියේය. උන්න අහිංසකයි දෙයියනේ. මගේම කුසින් වදාව පිරිමු දරුවෝ දෙන්න ඔයාලා නිදපරාද උදුර ගත්තා. මමත් අම්මා කෙනෙක්. මං කොහොමද මේ දුක දරාගන්නේ? ගෑණි උඹට වැරදිලා. උන් උඹ හිතන තරම් බබ්බු නෙවෙයි. උන් තමයි කඩදාසි ෆැක්ටරි ගින් තිබ්බේ. පන්ති වර්ජනය කරේ. තව පෝස්ටර් ලෙව්වේ. නිලධාරියා කෝපය ඉහවහා ගිය හඬකින් කෑ ගැසුවේය. ඕවා ඔක්කොම ගල්පලන බොරු. හදපු චෝදනා. මේ අවුරුදු 15 කොල්ලන්ට හැකිද සර් ඔය කියන වැඩ කරන්න? දරුවන්ගේ නිර්දෝෂ බවට මං ඕනෑම තරගදී දිවුරන්නම්. මම නෙමේ ගෑණියෝ චෝදනා කරන්නේ උන්ගේ ප්‍රින්සිපල්. ප්‍රාදේශ සභා මන්ත්‍රී. ඉතින් අපි කරන්නේ අපිට පැවරු රාජකාරිය. ඒකට බාධා කරන්න ඕනෑ එකකට අපින් ගැළවීමක් නැහැ. ඒක හොඳට මතක තියාගනින් ගෑණී. මිතුවක් වේලා පැවති ලීලාවතීගේ කෝපය අලියට ගින් සැඟව නිවි යමින් තිබින. ඒ තමුදා ලොක්කාගේ වචන වලින් ඊට පවන් සලුනේය. ඔහොම කියන්නේ උන්ට වදින්න ඕන වෙන්නේ නැති හෙන. ඔව් උන් මක බෑ වුණාවේ. ලීලාවතී සිය දැත් අහස දෙසට දිව කරමින් ශාප කළාය. ඔය ශාප කරන්න ඕනේ උඹ හිතාගෙන ඉන්නේ ළඟට ගිහිල්ලා. දැනගනි මේක අපේ තැන. මෙතන ඕවරිරක් නැහැ. ඔහේ කියලාම අපේ ළඟ ඉන්නවා. ප්‍රශ්න කරලා නිවැරදි නම් දෙන්නම්. ඔව් පස්සේ වෙලා කුන්න බලන්න පුළුවන්. නිලධාරියා සාන්සුන් මෙවින් පෙවසු අන්තිම වචන වලින් ලීලාවතීගේ හදවත තුළ නව බලාපොරොත්තු සියය මතු වුණේය. ප්‍රශ්න කරලා දෙන්නම්. පස්සේ ළමයි බලන්න පුළුවන්. හමුදා නිලධාරියාගේ වචන ලීලාවතීගේ කන් තුළ දුම් කාර දුන්නේය. හමුදා නීතිය කියලා මාව බය කළාට මූන්ට හිතපොපුවක් තියනා වගේ. ඔව් අපේ දරුවෝ කවදා හරි වාවි. ලීලාවතී මහවැලි කඳුරින් පිටතට ආවේ දරුවා පැහැරගෙන ගොස් මාස එකහමාරක වමන කාලයකට පසු ඇතිවුණු සුළු සැනසීමක් සහිත හදවතකිනි. හමුදා ලොක්කා තුළ තිබූ තේජස බිහිකරු පෙනුම නොතකා තමා කළ වික්‍රමී නිසා එදිතර සිතතිව ලීලාවතීගේ දෙපා ඊළඟට දේශපාලන බලවතා වෙත එසවුණේය. මගේ මහත්තයා පාතින රජයේ පක්ෂපාති වැඩ කරන ග්‍රාම නිලධාරිවරේ. ඇයි සර් එහි අපිටත් මේ වගේ විපත්ති කරන්නේ? ලීලාවතී දේශපාලන බලවතා වෙත තම දුක කියා පැවේ කිසිදු වසන් කිරීමකින් තොරවය. දන්නවා නේද අද රටේ තියෙන භයානක තත්ත්වය? ගුරුරුන් වගේක් වැරදි කරලා තියෙනවා. ඒකට ඔය ඉහළ පන්තිර ළමයින්ගෙන් කරුණු දැනගන්න ප්‍රශ්න කරලා කට උත්තර අරන් ඉවාවි. ඔහේගේ ළමයි සිවන කඳුරේ ඉන්නවා. දේශපාලන බලවතා ජැටසින් බැලුවේ ලීලාවතීගේ හදවත තුළ කිවිදිනට තත් කරමිනි. අපේ ළමයි ඉක්මනට දේවිද? අනේ අපේ දරු පැටව ටික අනේ බේරලා දෙන්න බුදු මහත්තයෝ. ලීලාවතී තම දෑතේ ඇඟිලි එකට එක පටලවමින් දේශපාලන බලවතා වෙත ආයාචනාත්මකව කීවාය. දැම්ම ඒක කියන්න බෑ.
एक पाठम ठीक काल किया मगिते लमाइन पुनरुत्थापन कर लमय मम हित ना पीट देने देशपालन बलवत्ता स्वरे सांसोन्य तन पत्य उदय पांद्र सीट गिनी अमति हंगीम सियाल मे मन विट क्रम क्रमे तन पत्य अन्नाकिन लीलावती हंगीम तिबिन गिदरगोस्कियान तराम सुलुहो जयाग्राही तुरतुर स्वाल्पयाक्रगिन लीलावती आपिट गिदर आवाय देशपालन बलवता की वाक्मिन तम दर्वण पुनरुत्थापने कर दिन ते लीलावती हा मुनिदास तम गेदर करट वी मग बला सिटियोय එහෙත් 1990 ජනවාරි මාස පළවෙනිදා සෙවන කඳුළු නිදහස ලබා එළියට පැමිණි KAD කරුණාදාසගේ කඳුළු කතාවන අසන්නට ඕන් දෙපොළ ඒ ආස්වාදවත් කතාවේ සිහින අතර අදටත් දෙවිට සිටුණු නොඅනුමානය සෙවන කඳුළු ගතව සිටියේ වැඩිහිටි පිරිසක් නිකරුණේ ගුටි බැටකා විවිධාකාර අඩන්තේට වුණු ලක්වි ආබාධිතයන් හෝ සදාකාලික රෝගින් බවට පත්වී හෝ සාමාන්‍ය ලෝකයට පානා ගැති බව හදිසියෙම මුනිදාසට අසන්නට ලැබුණේය. ඒ ආරංචියෙන් නව පණක් ලැබූ ඔහු ඕන් සොයා සෑම තැනකම දිව ගියෝය. ඒ කඳවුර තුළ සිදු වූ යම් යම් සිදුවීම් පිළිබඳ සත්‍යතාවතම කණින් අසා ගැනීමේ මහඟු අවස්ථාව එමගින් උදා වන බව දන්නා හේනේ. ස්ටීවන් සමන් කුමාර ගීකණිකේ සිරිල් මෙල්ම කරුණාදාසද මේ අයරින් සිවන කඳුරේ මාස ගණන් රැඳී ගතින් දරුණු පීඩා විඳ ඒ අපා දුක් නෙත්වලින් දැක කන්රින් අසා තිබූ අවාසනාවන්තින් බවට ප්‍රදේශයේ ජනතාව අතර කට කතා පැතිර යාම නිසාය මේ අය අතුරින් සුවිශේෂී තල්තේ වූයේ KAD කරුණාදාසය ඔහුගේ කඳුළු කතාව මුනිදාස යුවළකේ ජීවිතවලට වඩාත් සමීප වූ කතාව වූයේ දයවියලී වී තිබු හැටියටය. කරුණාදාස සියරුට ගාල් වූයේ තමාගේ పూర్ව කර්මයක් නිසා බවට ඔහුගේ හදවත සෑම විටම මුර ගෑවේය. දරුණ පොළු පහරවල වල වේදනාව විදුලි සැරයක් මෙන් ඇඟ මස කාගෙන යන විට ඔහුම කඳුරේ මුල්ලක බිම වැටි කාටත් හොර ඇඬුවේය. කෙඳිරි ගෑවේය. මේ අත්භවයේ කුරා කෝඹේකට හෝ කිසිදු වරදක් නොකළ තමාට මේ දුක උරුම වූයේ පිරිමික වීමේ පාපය නිසාම බව ඔහු සෑම විටම සිතුවේය. වයස තරා තිරම මේ කිසිවකට වඩා පිරිමියක වූ ඉපදීම පාපයක් ලෙස සැලකූ ඒ අදමීන්ගේ නරුම දඬුවම් ක්‍රම ඔහු ඊට පෙර අසා තිබුණේ කුඩා කල ආච්චි කියා දී තිබූ යම රජුරුවන්ගේ අපායේදී පමණි. පෞකලොත් අපායයන්ට වෙන බව එද ආච්චීගේ ගැන්වීම ප්‍රධාන තේමා පාටේ වූ අතර දුප්පත් වූවත් ඔහු වැඩි වයසට පත් වෙද්දී පවට බය චරිතය වූයේ මේ නිසාය. කඳුරේ දරුණු දඬුවම් නිමා වී කලක් ගතවන විට අනිකුත් පරිහිර සැකකරුවන්ට මෙන්ම ඔහුටද සුළු නිදහසක් විඳීමේ වාසනාව හිමි විය. කඳුරේ අතිවිශේෂ සංග්‍රහයක් නිසා උත්පල වූවන් අබ්බගත වූවන් පැසිකිලි රැගෙන යාම වතුර දීම වැනි කටයුතු කරුණාදාසහට පැවරුනේ ඉබේටමය. කඳුරේ අතන මෙතන අහුමුළු වලට යාමට ලැබුණු මේ නිතක ඔහු ඉසිලිය නොහැකි වේදනාවක් බවට පත් උනේය. ආච්චි අම්මා විසින් අඩළු බොළු දමා රසකරමවා පෙන්නූ ළමා කාලයේ කතන්දරවල මවණු අපායටත් වඩා මතක් දෙන දඩුවම් සහිත සිවණි පරිසරය ඕඩ දරා ගැනීමට හෝ නොහැකි විය. මස් කඩය මිනිස්තම්වල කරුණාදාසගේ මරණ මංචකයේ දක්වා හිත කීරි ගැසන දර්ශන සහිතන්වල ඔහු දන සිටියේය. සිවන කඳවුරේ එක් ශාලාවක එක්මතෙකු දන්වලක ගැට ගැසූ තරුණ පිරිසකගේ මුහුණු කරුණාදාසට දැසින් බැලිය නොහැකි තරම් හද කම්පා කරන දර්ශනයක් විය. පෙර දින රාත්‍රියේ ගම්මලෙන් ගලවාගෙන ප්‍රශ්න කිරීම සඳහා වදකාගාරයට ගෙන ගිය කිසිම දරුවකු කරුණාදාසට යලි කඳවුරේදී පණ පිටින් හමු නොවිය. ඒ වෙනුවට කොහෙන් හෝ අල්ලාගෙන එන තවත් ලාබාලයෙකු එහි බඳ තබයි. දිනක් කරන්නට අමතර වැඩක් නොව මොහොතක හේතු මිනිස් දම්මලේ බැන් සිටියොත් හිතින් ගණන් කරේය. දිනක් කරන්නට අමතර වැඩක් නොව මොහොතක හිතම මිනිස් tangent වල බඳ සිටියේ වුන් හිත ගණන් කළේය. 1 2 3 4 18 ඔහුගේ සිතුවිලි දැහැන බිදී ගියේ කිසියෙකුගේ කෙඳිරිල්ලක් හා ගොර ගොඩ හණක් ඇසීමෙනි.
मास्कुले अमानुषिक उदसवाद दिमीन प्रश्न कल पशु तरुणयान बिमदिगे अदगन पणयान तुर्धमा तिबिन मुल्लकट करुणादास की एसगिये बेटमय इसे मुल्लट अदमाने मरणयट नम नियम पीसिटी नन्बव कंद उरे काट त्रासाक्नवीय मदिरयेदी प्राणे निरुद्धवीयन सिरुरु तीन दिलसन कडुपहारीन तुनटीन बेनवी बुसल तुने पोर गोनिवलीन पेटव हट्टी असे इसे गोन की पैकेकतु पसु महारे वाहने गट पैटेवी कोहेदु ऐतम ऐत लोकट गेनी न बब ओहु देन सिटिये ये गोरो गोरो हरनगन थारुने आटत एकी इरनम इदुरा हेमी वन बब देन सिटि करुना दास वेद नाविन इवत बलागा ते ये ए दैवये ओने कमट में अवसन वरट हो ए मुन बलानट करुना दास के हित बलकले ये පිරිමි ඇඟ මුළු මනින්ම විනාශ කර තිබු තරුණයාගේ සිරුර මුළු මනින් විනාශ කර තිබු තරුණයාගේ සිරුර තියුණු තුඩකින් කීත කීත වනසේ ඉරා දමා තිබුණි රතු රතුලේ ධාරින් හැමෙන් නමුදු ඒ තරුණයා තුළ තවම පණකින්ද නැදී ඇති බවට කරුණාදාසට හැරෙන්නට ආවේය ඔහු අසීමිත වේදනාවෙන් නමුදු ඒ වේදනාව දෝරේ ගල මොන දෙස බැලුවේය තරුණයා මලා නිකවි අඩවන් වීන ශෝකී දෑසින් කරුණාදාස දෙස බලා සිටියේය තමා හොඳින් දන්න හඳුනන නෝනාගම පාරේ සිටින ලීලාවතී දොස්තර නෝනාගේ ලොකු පුතා සුසන්තමේ දුක් පුතු ඉරණමඩ මුහුණ දුන් හමුදා ගොදුර බව දැනගත් ඉර කරුණාදාස ගෙහෙන පටන් ගත්තේය දෙයිනේ කරුණාදාස තරණ ඉවතර ගියේ එසේ මුමුණමිනි ඔහු තරුණයන පෙනින් දැනගට වී බිත්තියකට පිටදී දෝතින් මුණ වසාගෙන රාසින් හැනුවේය රාත්‍රි නමීර පමණ සීලම සෙබළුන් සීරුවෙන් සිටියේ කවිතා ලේනගේ කඳුරට පෙමිණි පසු ඒ බව සැලවීමත් අනුතර වී හැකිය පණ අදින නිරවත් තරුණයා ළඟට ගිය හෙතම පහත් වී ඔහුගේ මුහුණ බැලුවේය මේ කවුද ඔහු ප්‍රශ්න කළේය ආ මේක කතා කරන්නේ නෑ සර් किसीम कटोत्तर देने हित हर गलाे अनुगामिकेट पैन वहाल दुनियाद पाड़ीन गो कैल कैल कपला प्रधान पारे हंगा पल्ला कबिता गोर नाड़कलेय अनुगामिके कारण कटू इमीन साधारण मरणेमट दो दिवकर्मी तरण තමා වෙනුවෙන් කරන මේ කතා බහ පිළිබඳ කිසිම අමුතු හැඟීමක් ඇති වුණේ නැත බින්දෙන් බිඳ මරණයට ලඟවීමෙන් සිටි ලේසිදීගේ තරුණයාගේ මුහුණ තව තවත් සුදුමැලි වන කරුණාදාසේ සී ඇඟිලි හිදස් අතුරින් බලා සිටියේ බීතියට පත් වෙමිනි අහම්බෙන් වගේ කපිතාන් එතනට එනු දැකිත්ම කරුණාදාස දෝතින් මුණ වසා ගත්තේය මේනා කිය මොකද ඒ ප්‍රශ්නයට කෝප්‍රල් සේනා රත්න පිළිතුරු බැන්දේය මේ කව නිදහස් කරන්න ඉන්නකේ මුන් නින්දගම් පැලස කැටගස්සාර හිඟ ආර වගේ ගංගෙයයි පැත්තේ ගෙනාවියුන් මුන් වදකාගාරට දාලා ගත්තියුන් සර් කරුණාදාස අල්ලාගෙන ආසබලා එසේ කියන අතරේම සිය අතේ වූ පොල්ල ඉස්සුවේය ඒ යලිත් පහත් වන්නේ නිසකේන්ම තම හිස මත බව දන්න කරුණාදාස මෙතෙක් තම මුණ වසාසිර දොවත් ඔසවා හිස බදා ගත්තේය हा हा इप्पा इसे कीमिन कपितान वरिया ए पहार वला कोये ये इसे नौ नानाम मुनिदासी उलल सीरित पुतागे इरनम साहस हुद्देन किया नट के नकुमे मही पिट इतर नौन भव करुणा दासर देनु ने ये ओ हदवते ग्यमुर्मा थनीन कपितान पीन दोन ने ये मागे उपांदिन ने मेतरीन तीस हातरक निदास करना उम्बा तेके හැබැයි මේක විස්තර ඉල්ලගිල්ල කාටවත් කියලා හැම තිබ්බොත් අපි තෝ ඉතුරු කරන්නේ. කපිතාන්ගේ කෙනෙහි සේනාරත්න කරුණාදාස දෙස බලා තර්ජනය කළේය. හොඳමයි සර් කරුණාදාස රටහත් පහත් ලෙස කීවේ එම වචනේ පමණි. මිනිස් දම්වල බෝසරගෙන ගිය බවට කඳුරේ කතා බහක් පැතිර ගියේය. සිටින්නට උත්සාහ කළේය. ඒ සීල සිටිවල වල අවසානයේ ඇත්තේ මහා කීද වාචකයක මතකයක් පමණක් වන බව හේනේ කටේ කෙල බිඳක් බිම නොහෙලන්නට පොරොන්දු කරුණාදාස සෙවන අපාය නිදහස් ලෝකයට පාන ගීය ඒ 1990 ජනවාරි මාස පළවෙනිදාය සෙවන නොපෙනෙන මානයට එන විට කරුණාදාසගේ හදවතට
නිදාසිත විලි බින්දෙන් ගලා එමින් තිබුණේ අරුණ්ඩ මොනතරම් පුරොන්දුනත් දොස්තර නෝනාගේ පුතාට අත්ුනේ කාලකන් නිරණම ඒ දෙමාපියන්ට කිය යුතුම වේයි ඔහුට දැනන්නට විය ඒ හැඟීම විසින් ඔහුට හිතාදා ගැනීමට බැරි තරමේ තද බල අපහසුතාවයක් ඇති කරනු ලැබීය එදා සිවන කඳුර තුලදී ඇසින්දුරු සියල්ල මතකයට ආවත් ඒ සියල්ලම අකුරක් නැර පවසා ඔවුන්ගේ වේදනාව දෙගුණ තෙගුණ කල යුතුය නැති බවට ඔහු තීරණයකට ආවේය කරුණාදාස ගාඨයන් පෙමිණි මොණදාස ජීවත් වූ නිවස වෙතය සිය පුතා පැමිණෙනතෙක් මග බලා සිටමින් සිටි ඔහු සිය පුතා පැමිණෙනතෙක් මග බලමින් සිටි ඔහු පැමිණි අමුත්තා දක හුනස්නින් නැගී සිටියේ ස්වංක්‍රීය මෙවලමක් පරිත්තිනි මීහර කඳුට අල්ලංගිය කරුණාදාස අය නේද දෙයියනි ඔහි ලීලාවතී අමුත්තා වහ හැඳින ගත්තාය අපේ දරුව හම්බ වුණාද අනේ මගේ දරු පෙටව කෝ ඇගේ පළමු විමසීම කරුණාදාසට දරාගත නොහැකි විය කොතනින් පටන් ගත යුතුදයි ඕරම නොවැටුනේය ඕසිද ශක්තිමත් කරගත්තේය නෝනේ දරුවන්ගොන් පුනරුත්ථාපනය කරලා දෙන දවසක දුන්නාවේ එතකන් ආයෙ මෙහෙම විපතක් නොවෙන්න කියලා පින් අතේ වැඩ කරන්න කරුණාදාසිය දැසෙන් නැගෙන කඳුළු සංගවන්නට උත්සාහ කළේ නැත නෝනා මහත්තයට වඩා මම පව්කාරයි ඔව් මගේ මේ ඇසෙන් දකපු දේවල් කනට ඇහුණු දේවල් මං කොහොමද මේ කටින් කියන්නේ තරුණකමත් පිරිමි භාවයත් නිසා සිය ජීවිතවලින් වන්දි ගෙවූ තරුණ දරුවන් වෙනුවෙන් පුංචි උතුකමක් ඉටු කළ යුතු බවට සෑහීමකට පත් වෙමින් කරුණාදාස ග්‍රාම සේවක නිවසින් සමුගත්තේය ඒ ඔහු එතරම් පැමිණට වඩා වැඩි සංවේගයකිනි ලීලාවතී නෝනා පපුවට ගසා ගනිමින් විලාප දෙමින් හඳුන හැඳුම් නැසින පරිදි ඔහු සිය දෙකන දෙයතින් වසහා ගනිමින් පය ඉක්මන් කළේය ඒ තම හඹාගෙන මුනිදාස යුවළ එනු ඇතැයි යන අවිනිශ්චිත හැඟීමෙන් යුතුවේය